පරීක්ෂණ ඔත්තුවදුන් රෝහල් සේවකයන්ට පොලිසියෙන් තෑගි කන්ද කාඩුවෙන් නවයකුත් ඇසුරු කළ අයකුත් එක්ක අදත් කොරෝනා 10ක් හමු වෙයි ලොකුම කුඩුතොගය ගැන යලිත් පරීක්ෂණයක් අධිකරණයෙන් නාකොටික් අධ්‍යක්ෂකට නියෝග සඳුදා සිට 11 12 13 පන්තිවලට පාසල්වල දොරටු ඇරේ සජිත්ලා සිරිකොතට ආවොත් පොලිසිය ලවා කරන දේ රනිල් කියයි පැය 24ට 49310ක් කොරෝනාව ඉන්දියාව සලිත කරයි දේශීය ප්‍රවෘත්ති සියලු පරීක්ෂණ කාර්යක්ෂමව සිදු වෙද්දී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට ජීවිත තර්ජන එල්ල කර තිබෙනවා ලොව දරුණුතම ත්‍රස්තවාදය මුළුමනින්ම මව්බිමෙන් තුරන් කළ තමන් පාතාලයෙන් එල්ල කරන තර්ජන මායිම් නොකරන බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මෙජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසන්නේ ऐतिहासिक मिरिसवेटिय विहाराधिकारी पूज्य ईतल वेटनुवे ज्ञानतिलक स्वामीन वहन्से रजरट विश्वविद्यालय कुलपति दुहुरेट पत्वीम संबंधेन पेवती उत्सवे टेक्वेमिन आरक्षक लेखंवरिया मे भव किया सिटिया मेरटे अवृद्धिक युद्ध अक्तिबुण अवृद्धिक युद्ध काल मुलईना अगट हिट निलधारिय मम योगे मे हमुदापति मुलईना अगट हिटिया अभी जीवित तर्ज निलुणे अदयन मे अमुतेम के अभी अपे राज्य नवत्तर ने अपिये त्रस्तवादे संपूर्ण तुरंकल एवगे वे मुन पाताल नायक जीवित तर्ज निलगल अभी मे पटंगत् गमन नवत्न्ने अभी इसट ये गमन अपेरटे जनता निधस जीवत्न पुलवा परसर अति गण समाज अति गण अपे अनागत परपुर मे कुडुवलिंग पातालिंग अभी बेर गण अभी इदिरेटम मे वेडसटहन गेणील अपेरटे मिनीसुंग अपे जनता अभी निधास्कर गण पाताल अतिवेन्न हेतु तम नीति हरियट क्रियात्मक नोवीम इति बहुगिय काली गिय विधियट तव अवृद्ध हतरप ज्ञान अपेरटे किसीम मनुष्यकूट विशेषम कांतावट पारे बेहल अन्न पुलवन तत्व अतिवेन्न नमूत अपी तत्व नतिगण अभी मेरटे पाताल तुरा गण රජයේ සියලු පාසල්වල 11 12 13 ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. පෙර සූදානම් කළ පරිදි එම කටයුතු සිදු කරන ලෙසයි අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත දැනුම් දෙන්නේ. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පාසල් විවෘත කරන දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි මෙන්ම විභාග පැවැත්වෙන දින සංශෝධනය කිරීමට පියවර ගැනුණා. ඒ අනුව 11 12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා පාසල් පැවැත්වෙනු ඇත. සිසු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වන්නේ ලබන 10 වනදායි. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍යංශ ලබා දිය යුතු මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදෙස් වලට අනුව කටයුතු කිරීම සහ පාසල් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මහමැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරීම සහ ඒ සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීම සඳහා මැතිවරණ කටයුතු වලට යොදා ගන්නා සියලු පාසල් වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28 29 30 සහ 31 යන දිනවල පාසලේ රැඳී සිටිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. එම කාල සීමාව තුළ අධ්‍යයන කටයුතු වලට බාධාවක් නොවන අයුරින් සහකාර කොමසාරිස් වරුන් සමග සාකච්ඡා කර මැතිවරණ කටයුතු සඳහා පාසල් තුල පහසුකම් සැලසීමට පියවර ගත යුතු වෙනවා. තවත් කොරෝනා ආසාදිතයන් දසදෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2763 දක්වා ඉහළ ගියා. අදදිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතින් දස දිනාගේ 9 දිනෙකම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වනවා. අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙකු බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඒ අනුව තවත් රෝගීන් 658 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වන සංඛ්‍යාව 63. කොරෝනා ආසාදිතින් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ අද දිනේ වන විට 150,000ක් සිදු කර අවසන් බව අමාත්‍ය පවිතුර වන්නියාරච්චි මහත්මිය පවසනවා. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගීන් ආශ්‍රිතව සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 8200ක්.
COVID-19 රෝගිය ලංකාව තුළ පැතිරවීම වැළැක්වීම සඳහා රජයක් විදියට අප සියලු පියවර රැගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ සඳහා වන PCR පරීක්ෂණ 150,000ක් පමණ අද දින වෙන විට සිදු කර අවසන්. අප කියන්නට ඕනි කඳකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව එම රෝගීන් ආශ්‍රිතව PCR පරීක්ෂණ 8200ක් පමණ මේ වන විට සිදු කර තිබෙනවා. කඳකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතවතිබෙන පොකුර ඒ රෝගීන් ඒ රෝගය සමාජගත වීම වැළැක්වීම සඳහා සම්පූර්ණයෙන්ම රජයක් විදියට අප පියවර අරගෙන ඒ රෝගය සමාජය තුළ පැතිරවීම සම්පූර්ණ පාලනයකට ගැනීමට හැකි වෙච්ච බව අපි ප්‍රකාශ කරනවා. නව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජයේ නැති සියලු ක්‍රියාමාර්ග සාර්ථක විය ඇති බව යුද හමුදා ප්‍රතිරුතුනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පෙරේදවෙද්දී ශ්‍රී ලංකාව තුල කිසිදු කොවිඩ් ආසාදිතයෙක් හමුවන්නේ නැහැ. අපි අප්‍රේල් 30 වෙනිදාගෙන් පස්සේ කිසිදු කොවිඩ් ආසාදිතයෙක් සමාජය තුලින් සොයාගත්තේ නැහැ. අපිට හැකියාව ලැබිලා තිබෙනවා කෙසේ හෝ රට තුල මේ පාලනය කර ගැනීමට විවිධ අසත්‍ය කතා පැතිරෙනවා. නමුත් අපිට මේ දක්වා ඒ තත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම මේ දවස්වල අපිට හමුවන්නේ පිට රටවල් වලින් ආපු අයවලුන්ගෙන් අපේම ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල් වලින් ශ්‍රී ලංකාවට රැගෙන ආපු අයවලුන් කීප දෙනෙක් ලංකාව තුල 30,000කට දිසක් නිරෝධානය කළා තිබෙනවා. අද වෙනකොටත් විදේශ රටවල් වලින් පැමිණි 5000කට අධික සංඛ්‍යාවක් නිරෝධානය වෙමින් පවතිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාල සීමාවේදී මේ ආකාරයෙන්ම විදේශ රටවල් වලින් අපගේ ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම සඳහා යම් කිසි ආකාරي බීතියක් තියෙනවා. විශේෂයෙන්ම අපි අසල්වැසි රටෙන් මුහුදු මාර්ගයෙන් මේ රටට එයිද කියලා ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය අපි යොදවලා තිබෙනවා කිසිදු ආකාරයකින් මේ රට තුලට ඔවුන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා. පොළොන්නරුව ලංකාපුරින් අවසන් වරට හඳුනාගත් කොරෝනා ආසාදිතයා රාජකාරී කළ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු PCR පරීක්ෂණ වරට ලක් කිරීමටද පියවර ගැනුණා. ඔවුන් සියලු දෙනා නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුණේ. මේ අතර අද දිනේ තවත් කොරෝනා රෝගීන් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. පනාගොඩ යුද හමුදා රෝහලෙන් 8 දෙනෙකුද ජාතික බොවුණු රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ 4 දෙනෙකුත් ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලැබූ 4 දෙනෙකු සහ නැගිනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ 1 අයෙකුද මෙසේ සුවය ලබා ගිය පිරිසට ඇතුළත්. එම පිරිස සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2094ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. නව්‍ය කොරෝනා රෝගය වැළඳී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පැන ගිය පුද්ගලයා කොළඹ ජාතික රෝහල අසලදී අද අත්අඩංගුවට ගැනුණා. ඔහු මද්රවයේ භාවිතයට ඇබ්බැහිවි සිටි පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ. ජාතික රෝහලේ බාහිර රෝගියාංශයේ සේවකයන් දෙදෙනෙකු ලබා දුන් තොරතුරකට අනුවයි අදාළ සැකකරු අත්අඩංගුවටගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් එම සේවකයන් දෙදෙනාට ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මොහොමඩ් නෂීම් නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකුයි අදාළියම දෙකට පමණ මෙලෙස IDH රෝහලෙන් පැන ගොස් තිබෙන්නේ. ත්‍රිකුණාමලී ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහු දැඩි ලෙස වදුරවෙට ඇබ්බැහි වූවෙක්. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා රෝහලෙන් අතුරුදන් වී ඇති බව දැනගත් සැනින් ආරක්ෂක අංශ දැනුවත් කිරීම සිදු කෙරුණා. එතෙන් සිට මෙම පැන ගිය කොරෝනා රෝගියා සෙවීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. පළමුව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ IDH රෝහල හා ඒ අසල ප්‍රදේශයේ රෝගියා සෙවීමටයි. එමෙන්ම මෙම පුද්ගලයාගේ පැනයාම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටද රජය වහාම පියවර ගත්තා. අදාළ සැකකරු රෝහලේ ජනේලයක් තුලින් එළියට පිවිස ඉන් අනතුරුව රෝහලේ තාප්පයකින් පැන ප්‍රධාන මාර්ගයට පිවිස තිබෙනවා. එතෙන් පටන් පයින් ගමන් කර තිබෙන මෙම පුද්ගලයා ගොතටුව ඩව නගරය හරහා පිටකොටුවට ගමන් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පසුව ත්‍රිරෝදු රථයක නැගී කොළඹ මහ රෝහල වෙත පැමිණ තිබෙනවා. එහිදී ඔහු රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් වීමට උත්සාහ දරන අවස්ථාවේදී එහි සේවකයින් දෙදෙනෙකු මෙම පුද්ගලයා IDH රෝහලෙන් පැන ගිය රෝගියා බවට හඳුනාගෙන තිබෙන්නේ. ट मैं दूर पड़ता है
IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා කොළඹ ජාතික රෝහල අසල සිටින බව හෙළිවීමත් සමග එම ස්ථානයට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද පැමිණියා. පොලිස්පතිතුමා කතා කරා දෙන්නටම පොලිස් රිපෝට් ෆන්ඩ් එකෙන් දාගෙන යනවා. මම පොලිස්පතිතුමාට කතා කරා. හරි. ආ ඉතින් මාත් සංදේශ කරලා දෙන්න. හරි මාත් යන්න. දෙකලනම් බින්නේ දෙක තොරන්දයි. ඉදර යනනම් බින්නේ දෙක. මොන බින්බතෙන් श्रीलंका पुलिसी वेणुवें पुलिसपत्वेणुवें सीरुमदनाट स्तुतिवंत मे वगे विलाव इतामत्म अवधान जातिकरोहले मे बाहिरोगी अंशे सेवक महत्व दिन्ना अंतर्जाले मगिन श्रीलंका पुलिसी मे सकर्व पिलिबंध लबादुन्नु छायारूपसा विस्तरानु मे जातिकरोहले बाहिरोगी अंश चतुर्भिन्न अवस्था विधि छायारूपे अणु मे बुद्धल हनुन गण मुहूतम रोहले पणगे बुद्धल आगे ये अणु तम मे आए प्रश्न व्यवस्था बहु पिलियर मम तो यह बुद्धल आगे इंपासु कुल जाति पोलिस मुरपल धनुंदी रही अत्यवस्थ्युतिवंत महाजनता मे मध्यम की जनमाध्यमी अंतर्जाले कर्म क्षणिक धनुंदी मनु एवं अवबोध पटयुत कर लगे विशाल बेडकी व्यसने वाला क्रिया क्रीय संबंध ऐसा ए आई संबंध मैं पुलिस पत्र धनुंदुन पोलिस त्यागार मुदलिंग बाहि रोगियां से सेवक महत्व उदल त्याग दिन वालापुरुम संबंध සමාජයට නිරාවරණය වනසේ සිටි කොරෝනා රෝගියාගෙන් එල්ලවිය හැකි අවතානම වළක්වා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍යංශ රෝගියාට මෙන්ම ඔහු පැමිණි ත්‍රිරෝද රතරිය දුරාටද ආරක්ෂක ඇඳුම් ලබා දීමට කටයුතු කළා. IDC කින්දලා කොහමද ගියේ පිටකොටුවට? මොකද? ඔය කොහමද ගියේ කොයි කොයි ආරාද? යාළු හම්බුණාද? किसी भी तत् आरक्षक अंश सौख्यांश बल मेदी हत्वीमेन IDH रोहलिन पेन आ कोरोना रोगिया यलित वरक IDH रोहलट रेगिनियाम सिदु किरुना मे अत्र सिद्धिय संबंधेन विशेष माध्य हमुवाक् कंदवमिन अदहस दक्वू पोलिस माध्य प्रकाशक पोलिस अधिकारी जालिय सेना रत्न महता पय किहि पयक अतुलतदी मे पुद्गलया हनुना गनीमटत ओहो रोहालेम पलागिय पुद्गलया बावट निश्चितव तहवरु कर गनीमटत इन्न अनतुरुव एम पुद्गलया सौख्य आरक्षितव नवत रोहाल वेत यमु किरीमटत कटयुतु किरीमट हकियाव लबुना सीलुम माध्य आयतन वलट एम इष्टकल विशिष्ट सेवे संबंधेन श्रीलंका पोलिसिय वेनुवेनुत समस्त रजे वेनुवेनुत कृतज्ञतावय पल किरीमट सतुटुई दनट मे पुद्गलया गमन कल स्थान सह गमन कल මාධ්‍යන් මොනවාද කියන කාරණේ සම්බන්ධයෙන් මෙහෙමක් සිද්ධ වෙනවා දැනට සොයාගෙන තිබෙන තොරතුරු අනුව සමාජය තුළට කොරෝනා හෙවත් COVID-19 වෛරසය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් පිළිබඳව කිසිම තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. තම වෘත්තීය ගැටළු වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. කොළඹ අධිපති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි ඉල්ලන දේ නොලැබෙන තාක්කල් මේ වෘත්තීය සම්පති ක්‍රියාමාර්ගයේ ඒ විදිහට ඉන්නවා. ඒ වගේම අපි සදුදා දිනේදී අපිට සහය සපයන වෘත්තීය සංගම 20කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඔවුන් සියලු දෙනා සමග සාකච්ඡා කරලා ලබන සතිය තුල අපිට මේක දිනා ගන්න පුළුවන් වෘත්තීය සම්පති ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ වෙනවා. මේ ගැටලුව විසඳුවේ නැත්තම් කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට මතක් කරලා දෙනවා. ඒ වගේම මේ අපිට COVID-19 පාලනයේදී පැන නැගුණු ගැටලු අපි රටට කියනවා
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්න ඕන අපි සියල්ල එළිදරව් කරනවා කොවිඩ් 19 පාලනයට බාධා කරපුවා කකුලෙන් ඇදපුවා කරපු වංචා දූෂණ සියල්ල එළි කරන්න සූදානමින් ඉන්නවා කියන එකත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා නවතන් පොලක මුවාවෙන් පාත්වාගෙන ගිය ගණිකා නිවාසයක වැටලීමට තලංගම පොලිසිය සමත් වුණා බතරමුල්ල රොබර්ට් ගුණවර්ධන මාවතේ දේවාලපාරයේ පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසයේ වටලනු ලැබුවේ අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි. එහිදී කාන්තාවන් 3 දෙනෙකු සහ එම ගණිකා නිවාසයේ කළමනාකරවරයා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. පාදඩ ආඥා පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙමෙනි අත්අඩංගුවට ගැනීම තවදුරටත් සිදුවන්නේ මීට වසර 100කට පමණ පෙර පැවති නීති රෙගුලාසි යටතේ වීම විශේෂත්වයක්. සැකකාරියන් 3 දෙනා සහ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීරය අපමත නිදහස් කෙරුණු අතර සැප්තැම්බර් 18 වනදා යලි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. පාස්කු ප්‍රහාරය මෙහෙවූ සහරන් හෂින්ගේ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වූ ආමි මොහිදින් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර සැකකරු සිටින ස්ථානය අනාවරණය වූ පසුවත් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කරනවා. ප්‍රහාරයට පෙර සිට සහරන් හෂීම් ඇතුළු පිරිසගෙන විමර්ශනය කිරීමේ සිට නිලධාරියෙකු පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ මේ බව කියා සිටියා. ආමි මොහිදීන් අත්අඩංගුවට නොගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සැකකරු සමග සම්බන්ධතා පැවැත්වූ නිසාදයි සැක මතුවන බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු පසුගියදා කළ අනාවරණය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ අවධානය ඒ කෙරෙහි යළි යොමු වුණා. ආමි මොහිදීන් සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක ඩයිස් නන්දලාල් සාක්ෂි ලබා ගැනීම සඳහා කොමිසම හමුවට අද කැඳවා තිබුණා. එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ආමි මොහිදීන් නැමැත්තෙකු අත්අඩංගුවට පාසිකුඩා ප්‍රදේශයට ගියේද යන්නයි. පසුගිය වසරේ මාර්තු 7 වනදා තම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගෙන් ලද උපදෙස් අනුව තමන් ඇතුළු කණ්ඩායමක් පාසිකුඩා වෙත ගොස් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු හමු වූ බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. ආමි මුහිදීන් පාසිකුඩාවල මුහුද ආසන්නේ පොල්වත්තක කණ්ඩායමකට අවිපුහුණුව ලබා දෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න වරින්තුවකුත් තියෙනවා යයි රාජ්‍ය බුද්ධි නිලධාරියා පවසා තවත් තොරතුරු තමන්ගේ ජංගම දුරකථනයට ලබා දී ආමි මුහිදීන් සිටි පොල්වත්තද පෙන් වූ බවයි සාක්ෂිකරු මෙහිදී කියා සිටියේ. ඒ අනුව එදිනම දහවල් තමන් අදාළ ඉඩම වෙත ගියද ආමි මොහිදීන් එහි සිටියේ නැහැ. මුස්ලිම් ජාතික වැඩිමහල් යුවලක් එහි තිබූ නිවසක සිටි බවත් ඔහු කියා සිටියා. එම වැඩිහිටියන්ගෙන් කළ විමසීමේදී ආමි මොහිදීන් මෙම නිවසේ රැඳී සිටින බව දැනගත් පසු ඔවුන් ලවා ආමි මොහිදීන්ට දුරකථන ඇමතුමක්ගෙන නිවසට පැමිණෙන්නේ යයි දැන් වූ බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. අනතුරුව පැයකමාරකට පසු ආමි මොහිදීන් මෙම නිවසට පැමිණි බවත් තමන් ඇතුළු කණ්ඩායම අපරාධ පරීක්ෂණ නිලධාරීන් ලෙසම හඳුන්වා දෙමින් සහරන් සමග ආමි මොහිදීන්ගේ ඇති සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න කළ බවයි සාක්ෂිකරු කියා සිටියේ. කොමිසම මෙහිදී විමසා සිටියේ ආමි මොහිදීන් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත්තේද යන්නයි. සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් සහ නිවාස අවට කළ සෝදිසි කිරීම් වලදී සැක කටයුතු දෙයක් හමු වූයේ නැති බැවින් ආමි මොහිදීන් අත්අඩංගුවට නොගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කළා. කොමිසම යළි ප්‍රශ්න කළේ සාමාන්‍යයෙන් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන පුරුද්දක් එම අවස්ථාවේදී අනුගමනය නොකළේ මන්ද යන්නයි. සාක්ෂි නොමැති නිසා එවන්නක් සිදු නොකළ බව සාක්ෂිකරු යලි සඳහන් කළා. එවන විටත් ආලියාර් මන්සන්දියේ ඇති වූ ගැටුමට අදාළව ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට වරින්තුවක් නිකුත් වූ බව දැන සිටියේදයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. වරින්තුවක් තියෙනවා කියලා දන්නවා අත්අඩංගුවට ගත්තේ නැහැ. විමර්ශනයට අදාළව තමන්ට සැකයක් ඇති වූයේ නැති බවයි සාක්ෂිකරු ප්‍රකාශ කළේ. සාක්ෂිකරු ආමි මොහිදීන්ව සොයාගත් බව අවම වශයෙන් කාන්තන්කුඩි පොලිස් ස්ථානය හෝ දැනුවත් නොකළේ මන්දැයි කොමිසම පෙරලා ප්‍රශ්න කළා. තමන් ඒකෙරෙහිද අවධානයක් යොමු නොකළ බව සාක්ෂිකරු පැවසුවා. අධිකරණය ලබා දී ඇති වරින්තුවක් ක්‍රියාත්මක නොකිරීම නීතියට පටහැනි ක්‍රියාවක් නොවේදැයි කොමිසම මෙහිදී විමසුවේ දැඩි ස්වරූපයකින්. මට ඒ වෙනකොටත් වැඩ වැඩි වෙලා තිබුණේ. ඒ නිසා වරින්තුව එතෙන්ට ගෙන්න ගන්නත් බැරි වුණා. මගේ විමර්ශනයට අදාළව මට සැක කරන්න පුළුවන් සාක්ෂි ලැබුණේ නැති නිසායි මම ඔහු අත්අඩංගුවට නොගත්තේ යනුවෙන් සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළා. ආමි මොහිදීන් එහිදී අත්අඩංගුවට ගෙන සහරන් හෂීම් පිළිබඳ අනාවරණය කරගත්තේ නම් මෙවැනි ප්‍රහාරයක් සිදුවේදැයි කොමිසම මෙහිදී විමසීමක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක ඩයිස් නන්දලාල් නිලධාරියා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ එහෙම දෙයක් මට හිතෙන්නේ නැහැ.
මම ඒ ගැන කියන්න දන්නේ නැහැ යනු වෙනුයි. ඔබට සේවෙන් විශ්‍රාම යාමට තවත් කාලය තිබියදී හදිසියේ විශ්‍රාම යාමට කුමක් හෝ විශේෂ හේතුවක් තිබේද යනුවෙන් කොමිසම විමසා සිටියා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ මීටත් කලින් යන්න හිටියේ මේ ගියෙත් ප්‍රමාද වෙලා යනු වෙනුයි. මෙතරේ පාස්කිරිදා ප්‍රහාරයේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිෂම් සභාවේ නිලධාරීන් පිරිසක් වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරීක්ෂණයකට එක් වුණා. කරතිව් අල් සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කිරීම මෙහිදී සිදු වුණා. එමෙන්ම පාසල් භූමිය නිරීක්ෂණය කිරීමටද කොමිෂන් සභාවේ නිලධාරීන් පියවර ගත්තා. පාස්කු ප්‍රහාරයේ මෙහෙවූ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දරුවන්ට අවිපුහුණුව ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂා කිරීම්වලදී හෙළිකර ගැනුණා. ඒ බව මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ. විද්‍යාලයට පැමිණි කොමිෂන් සභාවේ නිලධාරීන් ඉතාසියුම් ආකාරයට පාසලේ සියලු ස්ථාන විමර්ශණයට ලක් කළා. මංගල සාදයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි පවුලක් රිය අනතුරකට ලක්වීමෙන් මව සහ පියා මියගොස් දියණියන් දෙදෙනා තුවාල ලැබුවා. යක්කල නගරයේදී මෙම අනතුර සිදු වුණා. යක්කල කිරිඳිවැල මාර්ගයේ යක්කල පොළ ඉදිරිපිටදී මෙම පිරිස ගමන්ගත් මෝටර රථයේ විදුලි කණුවක ගැටී තිබෙනවා. එහිදී මව සහ පියා මිය ගිය අතර වයස අවුරුදු 13ක් සහ 20ක් වූ දියණියන් දෙදෙනා තුවාල ලැබුවා. මෝටර රථයේ පැදවූ රියදුරු අද තුවාල ලබා තිබෙනවා. ගම්බහ රෝහලට ඇතුළත් කෙරුණු එම දෙදෙනාගෙන් රියදුරු වැඩිදුරු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යැවීමටයි කටයුතු කෙරුණේ. මෙම පවුල බදුල්ලේ පැවති මංගල උත්සවයකට සහභාගී වී බස් රථයකින් පැමිණ යක්කල නගරයේදී ඥාතියෙකුට අයත් මෝටර රථයකින් කිනිකම පිහිටි නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම කේදවාචකයට ගොදුරු වුණේ. රිය පැදවූ පුද්ගලයා බීමතින් සිටි බවත් අධික වේගය හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදු වෙති බවත් පොලිසිය පවසනවා. මේ අතර ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ත්‍රිරුදු රථයක ගැටීමෙන් ත්‍රිරුදු රථය අඩි 30ක ප්‍රපාතයකට පෙරළී ගියා. වටවල රොසැල්ල ප්‍රදේශයේ නවතා තිබූ ත්‍රිරුදු රථයකයි ලොරි රථය ගැටී ඇත්තේ. ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. කොළඹ නගරයේ පැල්පත් වලින් තොර නගරයක් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පදනම් ආයතනයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොළඹ පදනම් ආයතනයේදී හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමනාත් සිදුලවත් යන මහතුරු නැතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපි බලාපොරොත්තු වෙන්නේ සැලැස්මක් අනුව මේ රට දියුණු කරන්න. අදනින් මෙතනින් දියුණු කරන්න නෙවෙයි. අද කොළඹ නගරේ තියෙන විශේෂ නිවාස ප්‍රශ්න ක්‍රමානුකූලව ඇති කිරීම තමයි අපි ආරම්භ කරේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලේකම්වරයා වශයෙන් සිටින කාලේ මේ වැඩපිළිවෙල ආරම්භ කරා. ඊට පස්සේ අතරමඟ නැවතුණ අපි පෙරදුනාට පස්සේ මුත් දැන් නැවත වාරයක් මේ නිවාස වැඩපිළිවෙල දීලා කොළඹ නගරය පැල්පත් වලින් තොර නගරයක් බවට පත් කිරීම අපි කළ යුතුව තියෙනවා කියලයි අපි විශ්වාස කරන්නේ. මේ අතර දෙහිඅත්ත කණ්ඩිය නගර සභා උද්‍යානයේ ඊයේ පසුරුවේ පැවති ජන හමුවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. දැනුමෙන් පිරිපුන් දෑතේ සවියෙන් ලොව දිනන රටට ලෝකයට ගැලපෙන තරුණ පරපුරක් නිර්මාණය කිරීමට සුදුසු පාසල් පද්ධතියක් ඇති කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. දරු අධ්‍යාපනය ලබන්න ඕන, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්න ඕන, කාර්මික අධ්‍යාපනය තුල රජ කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ රටට විතරක් නෙවෙයි ලෝකයට ගැලපෙන තරුණෙක් අපි බිහි කරන්න ඕන. දෑතට සවියක් තියෙන දරුවෙක් අපි බිහි කරන්න ඕන. අන්න ඒ දරුවා හදන්න පුළුවන්කම තියෙන්නේ අපි හොඳ පාසල් පද්ධතියක් හැදුවොත් විතරයි. අද අපේ ගම්වලට ගුරුවරු නැහැ. විද්‍යාවට ගුරුවරයෙක් නැහැ, ඉංග්‍රීසි වලට ගුරුවරයෙක් නැහැ, ගණිතයට ගුරුවරයෙක් නැහැ. එමුනා අපිට මේ ගුරුවරු කොතරම් බැම්මත් අපි ඒ ගුරුවරු ටික දවසක් ඉඳලා මාරු වෙලා යනවා. ඉතින් ඒ මාරු නොවන විදිහේ පලාතෙන් ගුරුවරු තෝරගෙන උපාධි දානින් කරලා අපි ගම්වලම රඳවා ගැනීමේ වැඩපිළිවෙලකට අපි ආ යුතුව තියෙනවායි කියලා අපි විශ්වාස කරනවා. එතකොටයි අපේ දරුවන්ට අධ්‍යාපනය ලැබෙන්නේ. සජිත් ප්‍රේමදාසගේ ජාතික ජනබලවේගයේ පිරිස සිරිකොත අල්ලන්නට පැමිණියහොත් පොලිසිය හරහා නීතිය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැල්ලවාය නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව පැවැත්වුණේ. පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.
සමහරු කියනවා මේ බලවේගයක්ද ගෑස් සිලින්ඩරයක්ද මොකද්ද තියෙනවා ඒක එක්සත් ජාතික පාර ඉඩ දුන්නලු ඒකෙත් සමාජිකත්වය ගන්න අපි නැහැ කිව්වා ඒ පාර ඒගොල්ලෝ උසාවියට ගියා මම උසාවියට ගියේ නැ මට වැඩන්න උසාවියන්න මාවත් උසාවියට ඇදගෙන ගියා ඉතින් උසාවිය ගියා දිස්ත්‍රික් උසාවියට ගියා දිස්ත්‍රික් උසාවියයි බඩ ගෑවා ඊට පස්සේ ඒක පරිදුනාම ගියා මහා අධිකරණ සිවිල් අභියාචනායකට කරුණාකර නවතින්න එපා ලංකාවේ උසාවිය වල ජාත්‍යන්තර උසාවියට යන්න සක්‍ර දෙවියන් ළඟට යන්න ඕන එතෙන්ට හරි යන්න අපි නවත්තන්නේ ඕන પાස්පෝර්ට් එකක් දෙන්න කියන්නේ බලවේගයේද සිලින්ඩරයේද කියන්නේ වෙන පක්ෂයක් ඒක වෙනස් ඒක හරියට පොට්ටුව වාගේ වෙනත් ප්‍රශ්නයක් එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නෙමෙයි දැන් මේ අය සිරිකොතට ආව ඉතින් පොලිසියට මම ඒක බාර දෙනවා ඒ ගැන විභාග කරලා බලලා වැරදි නම් නඩු දාන්න කියලා ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලින්ට මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන බව සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බදුලේ පැවති නියෝජිත හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. මුස්ලිම් දේවස්ථාන සම්මේලන සහ සංවර්ධන සභා නියෝජිත හමුවක් බදුලේදී පැවැත්වුණේ සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන රවින්ද්‍ර සමරවීර සහ අරවින්ද කුමාර යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපි බෞද්ධාගමට මුතන ලබා දීලා බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. උතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සියලු දෙනා සූපත් වෙන්නට. එතන කියලා නැහැ කවදාවත් මේ බෞද්ධයෝ විතරක් සූපත් වෙන්නට ඕනේ. ඒක මේ එක එක කට්ටිය හදාගත්තු දේවල්. බොහෝ ආගම්වල අන්තවාදී කොටස් තමන්ගේ ආගම ධර්මයට නිග්‍රහ කරලා අන්තවාදයේ පතුරවන. ඒක එක ආගමකට සීමා වෙලා නැහැ. අපේ රජයක් තුල ජාතිවාදයේ ජාති ભેද ආගම්වාදයේ ආගම් ભેද අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ අපේ රට ඉඩක් ඒක සම්පූර්ණයෙන්ම අපි ඉඩක් මේ පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි ත්‍රස්තවාදයට ජාති අපිට අදාළ නැහැ මරණීය දඬුවම් ක්‍රියාත්මක වෙයි ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරු බයිට ඉදරන මේ සැලසුම් කරන අයට අපි ඒ තීන්දුව ගන්න යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිදු වූ දා සිට එය යටපත් කිරීමට උත්සාහ දරූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ඩී.වී. චානක මහතා පවසනවා. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. පාස්කු ප්‍රහාරය සිදු වෙච්ච වෙලාවේ ඉඳන් යහපාලන ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරේ මේව යට ගන්න. පාර්ලිමේන්තුවේ කමිටු දාලා පාස්කු ප්‍රහාරය වැරදිකාරී යට ගන්න තමයි තුමල්ල උත්සාහ කරේ. හැබැයි අද ජනාධිපති කොමිසමක් හරහා ඉතාම සාර්ථක අද පාස්කු ප්‍රහාරය පිළිබඳ හොයාගෙන යන අද දෙවැනි ප්‍රහාරය එල්ල වෙන්න තිබ්බේ දලදා මාලිගයට කියලා ඒ පෙරහැරට කියලා අද හොයාගෙන යනවා ඒ වගේම අද ඉතාම සාර්ථක මේව පිටිපස්සේ හිටපු අය හොයාගෙන හොයාගෙන යනවා අපි දැක්කේ සජිත් මහත්තයා කියනවා එතුමා ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දෙනවා කියලා හැබැයි එතුමන්ට ඉස්සෙල්ලම කරන්න තිබුණේ එතුමගේ යහපැත්තේ ඉන්න ඒ චෝදනා ලැබිච්ච අයට එතුමා නොමිනේෂන් ලබා දෙන්නේ නැතු වෙන. රිෂාඩ් බදුරුදීන්ගේ සහෝදරය අත්අඩංගුවටපත් වෙන. අද රිෂාඩ් බදුරුදීන්ට CID එකට කට උත්තරයක් දෙන්න එන්න කියනවා. මේ කට උත්තරයක් දෙන්න එන කියනකොටම මැතිවරණ කොමිෂන් සභාව මේවට මැදිහත් වෙලා උත්සාහ කරනවා ඔහු එතෙන්ට යන්නේක වළක්වා. ඊට පස්සේ උසාවියේ නියෝගයක් දෙනවා මේකට යන්න කියලා. ඊට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවෙන් කියනවා යම් කිසි ආකාරයකින් මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තොත් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඌට අපලබා දෙන්න. අපි එතුමල්ලගේ ඉල්ලීමක් කරනවා. පොලිසියේ වැඩ, උසාවියේ වැඩ, මැතිවරණ කොමිෂන් සභාව කරන්න එපා. අගෝස්තු 5 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයේ උණුසුම මැතිවරණ වේදිකාවේදී මේ දිනවල වැඩි වශයෙන් දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් දැක්වූ අදහස් ඇතුළත් 20 ජනමතය දැන් අපි රණිට අවශ්‍ය විදියට අපි කියන්නම් කොහොමද වැඩේ කරන්න කියලා. අපිත් එතන ඉන්නවා. රණිට බැන්නත් අමුණාසක් පොඩ්ඩ බලන් මේ මිනිස්සුන්ගේ තියෙන දැනුම. මෝඩ කතා කියන්නේ නැහැ. මෝඩ චූන් නැහැ. රුපියල් 20000ක් දෙනවා කියලා කියන්නේ නැහැ. කරන්න බැරි වැඩ කියන්නේ නැහැ. ඔහේ නිකන් කතා කරන්නේ නැහැ. මෙහෙම කරන්න බෑ මේ රට. අපේ තාත්තලේ කාලේ වගේ නෙවෙයි දැන්. දැන් කල්පනා කරලා බලන්න. මේ ලොක්ක තවමත් එක්සත් ජාතික පක්ෂේ නායකයනේ. මං කියන්නේ යකෝ දැන් මම පළකෝ. දැන් එතන නායකත්වයේ පිළිබඳව ආයි ගැටුමක් ඇවිල්ලා තුන්දෙනෙක් නායකත්වයේ සඳහා සරන් කරනවා මේ තුන්දෙනාගෙන් මොකද නායකයා වුණත් කවුරු නායකයා වුණත් අවසානයේදී සමාජිකයෝ නැති ප්‍රක්ෂයක නායකයෝ බවට මේ උන්දලා පත් වෙනවා ආදරණීය අම්මේ තාත්තේ ආපාලනේ යාළුවෝ ටික මරා ගන්නවා සජිතුයි රණිලුයි අද රණ්ඩු කරගන්නේ මේ රටේ බලය අල්ලන්න නෙමෙයි
තමන්ගේ පක්ෂය තුල බලය අල්ල ගන්න. අද අතින් පයින් ගහගන්න තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඔකට කියන්නේ ditta dhamma vedinīya karmaya. මේ රට විනාශ කරපු මිනිස්සු අද හැඳි ගෑවිලා යනවා. දැන් මේකෙන් සජිත් ප්‍රේමදාස ගැලවිලා ගියා කියලා පතුරක් ගියා කියලා එක්සත් ජාතික පක්ෂයට මුකුත් වෙන්නේ නැහැ. එයා අරගලේ පටන් ගත්තේ 2011 කුඩුකේඩකම පටන් ගත්තේ 2001 ජනාධිපති අපේක්ෂකම දුන්නා අගමැති අපේක්ෂකම දුන්නා සම්දානයක් හදන්න කිව්වා හැමදේම දුන්නා නමුත් මුකුත් කරගන්න බැරි වුණා සජාතික පක්ෂයලා තියෙන්නේ හරි නායකයෙක් නැති හින්දා කැලල කඩන ගිහිල්ලා දැන් සජිත් ප්‍රේමදාසත් නායකයෙක් වුණා දැන් ඉතුරු කැලල පොඩි කැලලක් තියෙනවා ඒ කඩන ගිහිල්ලා නවින් දිසානායක නායකයා වෙයි දැන් අකිල විරාජකාරී වසමු තවක් කැලලක් කඩාගනි කැලලි 10කට විතර කඩාගෙන නායකෝ 10 දෙනෙක් විතර බිහි වෙයි ඉතින් ඔක තමයි අන්තිමට වෙන්නේ සජිත් අවියමෝරගෙන ඉන්නවා රනිල්ට රනිල් නහන්න රනිල් අවියමෝරගෙන ඉන්නවා සජිත් නහන්න කොළපාටට සහ සිරිකොතට දෙන්නට දෙන්න මරා ගන්නවා මේක ඉවර වෙන්නේ අපිට විශ්වාසයි අගෝස් වයෙන් පස්සේ මේ දෙන්නම නැටි දෙක විතරක් ඉතුරු වෙලා තමයි ඉවර වෙන්නේ කියලා තමයි තේරෙන්නේ සජිත් ප්‍රේමදාස මාතක් කිසිසේත්ම කවදාව අපි දන්න දෙයක් තමයි පොදුවේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන පුද්ගලයෙක් නෙමෙයි ඔහු ඊටාම බොල් දේශපාලන චරිතයක් විදියට එනේන දෙයට මොන මොන හරි කියමින් දවස ගත කරන පුද්ගලයෙක් අපේ රටේ ජාතික සමගිය නැති කරපු අපේ රටේ ජාතික සම්පත්තික විකුණලා දාපු අපේ රටේ ආර්ථිකය විනාශ කරපු දෙකට කැඩිච්ච එක්සත් ජාතික පක්ෂ අනිත් පැත්තේ ඉන්නවා ඒකට තමයි රනිල් සහිත් නායකත්වය ලබා දෙන්නේ ඒ බලකඳවුර අද ජනතාව ප්‍රතික්ෂේප කරපු බලකඳවුර ඒ කණ්ඩායම් එක කුලල් කාගන්නේ සිරිකොතේ බලය අල්ලන්න මිසක් රටේ බලය අල්ලන්න නෙවෙයි ඒක කරන්න බැරි බව දන්නවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් කෙනෙක් කියන විශ්වාසය අපේ තුල තිබුණා බොහොම. ඒකට තුමාට දීපු අවස්ථාවේ මේ කරන්න නැතුව දැන් පක්ෂේ පරිහානියට ලක් වෙලා පක්ෂේ කැඩිලා වෙන් වෙලා UMP කියන එක සුළු පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා, ත්‍රිවිල් පක්ෂයක් බවට පත් වෙලා තියෙන වෙලාවේ දැන් මෙහෙම ප්‍රකාශ කරන එකේ හරි විහිළු සහගතයි. අමගේ ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි හැමදාම ආර්ථිකය හදනවා හදනවා කියලා කිව්වට ඒ ගොල්ලන් ආවත් රටේ ණය තමයි කරන්නේ. දැන් එසේනම් අර වසර පහක් තිබ්බනේ ඒ වසර පහ කාල සීමාව තුළ ආර්ථික නගාසිතේ බල ආර්ථිකය අරගෙන රට දියුණුවක් කරන්න තිබුණනේ. නමුත් මේගොල්ලෝ ඔක්කොම මේ රට කෑවනේ. කෑවේ කොහොමද? බැඳුම් කරයක් ගෙනවා අර්ජුන මහේන්ද්‍රන්ට කෝටි බිලියන ගණන් රටේ රැලි දුන්නා. මේකද ආර්ථික විද්‍යාව? ඉතිහාසයේ පළවෙනි වතාවට ආසන 150ක් ඉක්මවන ඡන්ද මන්ත්‍රී ධූර ප්‍රමාණයක් පොදුජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුව ජයග්‍රහණය කරනවා. ඉතිහාසයේ ඊටාම නිඳිතම පරාජය ලබන්නේ රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි අනුරු කුමාර දිසානායකයි. මේ ඇයට තරු පේන මැතිවර්ණ ප්‍රතිඵලයක් මේ රටේ ජනතාව ලබා දෙන්න සූදානම් වෙනවා. මේ ඇයට වැඩසටහනක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. මේ රට දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කරන්න පුළුවන් ගෝඨාභයටයි මහින්දටයි විතරයි කියන තීන්දුව අරන් ඉවරයි. මම විශ්වාස කරනවා ඊළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තියෙන සුදුසුකම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහෝදරියගේ පුතා වෙන එක නෙමෙයි. ඊළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තියෙන සුදුසුකම බැට් බෝල දෙන එකවත් උටු 25 දෙන එකවත් බුෆේ සෙට් එකක් දෙන එකවත් නෙමෙයි. අඩුම ගානේ 2015 ඉඳලා මහින්ද මහත්තයත් එක්ක හිටියා කියන එකත් සුදුසුකමක් වෙන්නේ නැහැ. මං කියනවා නම් ඒක සුදුසුකමක් නෙමෙයි කියලා. එතනින් එහාට ගිහලා මම විශ්වාස කරනවා අපිව පාලනය කරන්න ඔබේ ඡන්දයෙන් පත් වෙන නියෝජිතයන්ට දැක්මක් තියෙනවා. මෙරටදී අතරංගුවටගත් විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් යලි විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණය මද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා. තවත් නඩු කිහිපයක් අධිකරණය හමුවේ කැඳවීමද අද සිදු කෙරුණා. රුපියල් මිලියන 2945ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 294යි ග්‍රෑම් 490ක් අතරංගුවට ගෙනුනේ මෙරටදී අතරංගුවටගත් විශාලතම හෙරොයින් තොගය ලෙසයි. අදාළ වැටලීම් සිදු කළ සහ විමර්ශනය කළ මද්‍රව්‍ය විනාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් අයථා ක්‍රියාවන්ට සම්බන්ධ බැවින් අතරංගුවට ගෙන තිබෙනවා. එහිදී අයථා ක්‍රියා සිදු ඇති බවට සැකයක් පවතින බැවින් මෙම විමර්ශන නැවත විධිමත් අයුරින් සිදු කරන්නේයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා.
සිද්ධියට අදාළව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනා ලබන 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම මුද්‍රාව වලට තිබූ මුද්‍රාව ගලවා නැවත මුද්‍රා තබා ඇති බව බැලූ බැල්මට පෙනෙන්නේ යයි රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දුන් බවයි. මෙම නිලධාරීන් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ දේශන පවත්වන මහලේ මද්‍රව්‍ය ඇසුරුම් කර මත්පැන් සාද පවත්වා ඇති බවද ඔහු අධිකරණයේ හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාව ඉරට්ට පෙරියකුළුම පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ හමුවේ ලබන 27 වනදා ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මැතිවරණයට පසු දිනයක් ලබා දෙන ලෙස බදියුදීන් මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ පැය 4 මාර්ක කාලයක් තුල පමණක් අදාළ ප්‍රකාශ ලබා දීමට කටයුතු කරන ලෙසයි. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ලබන 27 වනදා පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. ඒ මහබැංකු බැඳුම් කර මූල්‍ය අක්‍රමිකතා සිද්ධියට අදාළවයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය දීර්ඝ වශයෙන් කරුණු දැක්වුවා. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මීගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කර ඇති රේඩ් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නයි නීතිපතිවරයා අභියාචන අධිකරණයේ හමුවේ මූලික විරෝධතා මතු කළා. ඒ එම පෙත්සම අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් සහ සෝබිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදී පෙත්සම සලකා බැලීම ලබන සඳුදාට කල් තැබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂිකා චන්ද්‍රිකා සේනාරත්න මහත්මියගේ මැතිවරණ පත්‍රිකා තෝගයක් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගියදා පන්නිල පොලිසිය මකින් අත්අඩංගුවට ගෙනුණා. වාහනේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනාට ඇප ලබා දුන් අතර ඔවුන් පන්නිල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද යලි පෙනී සිටියා. නඩුව යලි කැඳවීම ලබන 29 වනදා දක්වා කල් තැබුණා. මාර්තු මාසයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් හමු වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. ගතෝපේ 24ට පමණක් ඉරටින් හමු ආසාදිතින් සංඛ්‍යාව 49,310ක්. ඊයේ දිනේට වාර්තා වූ මරණ 755ත් සමගින් ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබෙනවා. මේ අතර රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි 14 හැවිරිදි කොරෝනා රෝගී දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ එහි ප්‍රතිකාර ලැබමින් සිටි තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු විසිනුයි. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුර 1,56,77,063 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 95,62,907ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 636,969ක් වාර්තා වනවා. රටවල් සහ සුවයන් පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරසය හේතුවෙන් වැඩිම හානියට පත්ව ඇති ඇමරිකාවෙන් ඊයේ දිනේට ආසාදිතින් 69,116ක් වාර්තා වුණා. ඒ සමගම රට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 41,50,000 ඉක්මවා තිබෙනවා. මේ අතර අගෝස්තු මාසය තුළ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ මහජන හමු සියල්ල අවලංගු කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා. විශාල ප්‍රමාණයේ ජන හමු පැවැත්වීමට මේ අවස්ථාව නොවන බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ. තෙවන පරීක්ෂණයනුත් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝ මුහුණු ආවරණ පැළඳීමකින් තොරව යතුරු පැදියක නැගී එලිමහනේ ගමන් කරන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර සිටියා. තමා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය ලබා ගන්නා බැවින් බිය නොවිය යුතු බවයි බ්‍රසීල ජනාධිපතිවරයා පවසන්නේ. ඔහුගේ මෙම හැසිරීම හාස්‍යජනක සහ ජනතාව අනතුරට ලක් කරන්නක් බව විශ්ලේෂකයින් පවසනවා. මේ වන විට බ්‍රසීලයේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 23,00,000කට ආසන්න වන්නේ ගත වූ පැය 24ට වාර්තා වූ ආසාදිතින් 58,000ත් සමගයි. ඔස්ට්‍රේලියාවේ දෙවනුවට වැඩිම ජනතාවක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තයේ වෛරස ආසාදිතින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවද ඊයේ දිනේදී වාර්තා වූ බවයි සෞඛ්‍යාංශ නිවේදනය කළේ. මෙල්බර්න් නගරය තුළ මුහුණු ආවරණ නොපළ දින පුද්ගලයන් හට ඔස්ට්‍රේලියා ඩොලර් 201 දඩ මුදලක් පැනවීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ආසාදිතින් සංඛ්‍යාව 104 ඉක්මවීමත් සමගම දකුණු අප්‍රිකාවේ පාසල් වසා දැමීමට එරට ජනාධිපති සිරිල් රමපෝෂා නියෝග කර තිබෙනවා. පාසල් හරහා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම මෙහි අරමුණයි. ලබන 27 වනදා සිට සති 4ක කාලයක් සඳහායි මෙලෙස පාසල් වසා දැමෙන්නේ. මේ අතර රාත්‍රී සමාජ ශාලාවකින් ආසාදිතින් 55 දෙනෙකු හමු වීමත් සමගම පනවායති නීති දැඩි කිරීමට ස්පාඤ්ජ බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව ටොටානා නගරයේ වසා දමා ඇති අතර නගරයට ඇතුළුවීම සහ පිටවීම සපුරා තහනම් වනවා. පම්පලෝනා නගරයෙන්ද ආසාදිතින් 100 දෙනෙකු හමු වීම හේතුවෙන්
ගොන්පොර තරඟ නවතා දමා ඇති බවටයි වාර්තා වන්නේ. ශරීර යෝග්‍යතාව මැන බැලෙන පළඳ නව වෛරස ආසාදිතින් හඳුනා ගැනීමට යොදා ගැනීම සඳහා නිෂ්පාදකයන් සූදානම් වනවා. හෘද ස්පන්දන වේගය, ශ්වසන වේගය සහ අනිකුත් ජෛව මිනුම් භාවිතයෙන් ආසාදිත භාවය හඳුනාගත හැකි බවයි ඔවුන් පවසන්නේ. මෙමගින් රෝග ලක්ෂණ පහළ වීමට ප්‍රථමයෙන් ආසාදිතයා හඳුනාගෙන වෛරස ව්‍යාප්තිය අවම කිරීමට හැකිවනු ඇත. එසමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්.